ඔයාලා ඔයාලගේ ගෙදර වතුර පාවිච්චි කරනකොට මාසෙකට සැරයක් ජල බිල්පතක් එනවනේ. ඉතින් ඔයාලට ඒ ගෙදරට එන ජල බිල්පතේ ඔයාලට ගෙවන්න ගාණක් තියෙනවා. ඉතින් ඒ ගෙවන්න තියෙන ගාණ කොච්චර ගෙවන්න තියෙනවද? ඔයාලා කොච්චර ගෙවලා තියෙනවද වගේම තවත් විස්තර ගොඩක් දැනගන්න ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් මොබයිල් ඇප් එකක් අඳුන්වා දීලා තියෙනවා. ඒක NWSDB self care ඇප් එක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා ඒ self care ඇප් එකට ඔයාලගේ ගෙදර ජල බිල්පත ඇඩ් කරන විදිය. කෙටියෙන් කියනවනම් NWSDB self care ඇප් එකට register වෙන විදිය තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක කරන්න නම් මුලින්ම ඔයා ඔයාගේ ෆෝන් එකට NWSDB self care ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් මම මගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මම දැන් මේකෙන් ඔයාලට කියලා දෙනවා මුලින්ම මේක register වෙන්නේ කොහොමද කියලා. ඉතින් හරිම ලේසි ක්‍රමයක් කියලා දෙන්නේ. ඒ වගේම මේකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා ඔයා කියන්න, ඒකටත් උත්තරයක් දෙනවා අනිවාර්යයෙන්. ඉතින් අපි බලමුකෝ මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඔයාලගේ ෆෝන් එකෙත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරාම මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. ඉතින් අපි ඒ ඩවුන්ලෝඩ් කරපු ඇප් එක ඇතුළට යමු. ඉතින් මේ ඇප් එක ඇතුළට ගියාම මේ වගේ සුදු පාට තිරයක් ඇවිල්ලා ඊට පස්සේ මේ වගේ ඇප් එකේ වෙල්කම් පේජ් එක එනවා. වෙල්කම් පේජ් එක ආවම මුලින්ම මෙතන ඔයාලට account එකක් නැහැනේ. ඒ නිසා යටම තියෙනවා රතු පාටින් සයින් අප් කියලා, අන්න ඒක ටච් කරන්න ඕන. ඒක ටච් කරාන් පස්සේ අපි අලුතින් account එකක් හදන්නේ. ඉතින් මම මෙතන මගේ ෆෝන් නම්බර් එක ටයිප් කරනවා. බිංදුව ටයිප් කරන්න නැතුව හතෙන් පටන් ගන්න ටයිප් කරගෙන යන්න තියෙන්නේ. හරි. දැන් ඊට පස්සේ මෙතන register කියලා ටච් කරන්න තමයි තියෙන්නේ. දැන් මෙතනට වාගේ ෆෝන් එකේ නම්බර් එක දුන්නනේ, ඒකට OTP එකක් එනවා. අන්න ඒ OTP දැන් ආවා. බලමු 78 99 51. 78 99 51 මට ආපු OTP එක සබ්මිට් කරන්න තියෙනවා. සබ්මිට් කරාම මෙතන මගේ නම දෙන්න ඕන, ඊමේල් ඇඩ්‍රස් එක, NIC නම්බර් එක, ඒ වගේ පාස්වර්ඩ්, කැමති පාස්වර්ඩ් දෙකක් දෙන්න තියෙනවා. ඉතින් මම ඒ ටික ෆිල් කරනවා. දැන් මෙහෙම ඔක්කොම ටයිප් කරලා ඉවරුණාන් පස්සේ ඔය යටම තියෙන register කියන බටන් එක ටච් කරන්න ඕන. දැන් මෙතන අපිට ආයෙත් ෆුල් කරන්න තියෙනවා account number එක. ඉතින් account number එක ටයිප් කරන්න ඕන මෙතන. හරි, account number එක ඕකේ වුණාන් පස්සේ අපිට මේකට පොඩි nickname එකක් දෙන්න පුළුවන්. මෙතන අපි හිතමු අපේ ගෙදර බිලක් තියෙනවා, ඒ වගේම shop එකේ බිලක් තියෙනවා කියලා. එතකොට අපි shop එක home එහෙම ඕන එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මෙතන මම home කියලා දාගන්නවා. හරි, ඊට පස්සේ යටින් submit කියලා තියෙන submit කරන්න තියෙනවා. submit කරාම මට මෙතන ගෙවන්න තියෙන ප්‍රමාණය පෙන්නනවා. ඉතින් මේක තමයි වැඩේ අපි සක්සස්ෆුල් කරගත්තා. ඉතින් මේකේ කරන්න පුළුවන් දේවල් ගැන විස්තර මං ඉදිරි වීඩියෝ වලින් ඔයාලට හඳුන්වලා දෙන්නම්. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ register වෙන විදිය ඔයාලට පෙන්වන්නනේ. ඉතින් ඔන්න register වෙලා තියෙන්නේ. මේ විස්තරේ තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, මොනවා හරි අඩුපාඩුවක් කියුණා නම්, එහෙම නැත්නම් මේ විතර වැඩි දෙයක් ඔයාලා දන්නව නම් යටින් කමෙන්ට් කරන්න. ඉතින් අපි හැමෝම මේ ගැන දැනගන්න ඕනේ. එතකොට ඉතින් එතකොට මගේ අඩුපාඩු දිනන මට හදාගන්නත් පුළුවන්, මම නොදන්න දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්, ඒ වගේම ඔයා දන්න දෙයක් හැමෝටම කියලා දෙන්නත් පුළුවන්. ඉතින් ඒකට හොඳම වැඩේ ඔයා දන්න දේ, ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරන එක. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට අනිවාර්යෙන් වැදගත් වෙයි කියලා හිතනවා නම් ඒ යාළුවා අතරේ ෂෙයා කරගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු යමු. ජය වේවා.